ගන්න ඇක්චුවල් වියදම් ටික ඇත්ත වියදම් ටික ගන්නවා. ඇත්ත වියදම් ටික ගන්නවා. ඇත්තටම බැලුවාම අපි ඒක 1000ක් හදලා නැහැ. අපි හදලා තියෙන්නේ යුනිට් 900යි. අපි හදලා විකුණලා තියෙන්නේ යුනිට් 900යි. හරි ඒක ඇක්චුවල් තවතුරු ටික අපිට තියෙනවා. ඩිරෙක්ට් මැටීරියල් මෙච්චරයි, ඩිරෙක්ට් ලේබර් මෙච්චරයි, ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ් මෙච්චරයි. ඒක ඔය තියෙනවා. ඊට පස්සේ ඇත්ත ප්‍රොෆිට් එකක් අපි ගාව තියෙනවා. හරිද? දැන් අපි අරමුණ මොකක්ද? ඇයි අපි මේ බජට් හැදුවේ? බජට් හදන එකේ එක අරමුණක් තමයි අපි කිව්වා කන්ට්‍රෝලින් කියන එක. පාලනය කියන එක. ඒ කියන්නේ බජට් එක හදලා අපි ඇක්චුවල් ইনফෝමේෂන් එක කම්පෙයාර් කරලා සිග්නිෆිකන්ට් ඇඩ්වර්ස් වේරියන්සස් තියෙනවා නම් ප්‍රමාණාත්මක අවාසිදායක විචාරණයක් තියෙනවා නම් අපි ඒවට ගන්නවා ක්‍රියාමාර්ග අරගෙන ඒවා නිවැරදි කරන්න ක්‍රියාමාර්ග ගන්නවා. හරිද? ඒ එහෙම කරන්නේ මේ බජට් එක සහ ඇක්චුවල් එක කම්පෙයාර් කරලා. එහෙමනේ. බජට් එක සහ ඇක්චුවල් එක කම්පෙයාර් කරලා වේරියන්සස් ගන්නවා. විචලනයන් ගන්නවා. හරිද? දැන් මට කියන්න මේ දෙක අපිට කම්පෙයාර් කරන්න පුළුවන්ද? මෙතන බජට් එක, මෙතන ඇක්චුවල් එක. මෙතන ඇක්චුවල් එක. මෙතන බජට් එක, මෙතන ඇක්චුවල් එක. මේ දෙක අපිට කම්පෙයාර් කරන්න පුළුවන්ද? ඒකක 1000කට හදපු බජට් එකක්, ඒකක 1000කට හදපු කොස්ට් එස්ටිමේට්ස් ටික අපිට කම්පෙයාර් කරන්න පුළුවන්ද? ඒකක 900කට තියෙන කොස්ට් සහ ඉන්කම් එක කරන්න පුළුවන්. ප්‍රැක්ටිකල් නෑ නේද? කියන කරා කියන තේරුමක් නෑ, ඉෆෙක්ටිව් නෑ ඒක. තේරුමක් එන්නේ නෑ. අනිවාර්යෙන් ගොඩක් දුරට ඇඩ්වර්ස් වේරියන්ස් ඇසේ. කොහොමත් අපි ගත්තොත් සේල්ස් ඒකක 1000කට අපි එස්ටිමේට් කරපු සේල්ස් වලට වඩා 900කට සේල්ස් කොහොමත් අඩු වෙයිනේ. ඒකත් ඇඩ්වර්ස් කොහොමත්. අනික බැලුව කොස්ට් පැත්තෙන් බැලුවොත් එහෙම කොස්ට් වලින් ඒකද 1000කට කොස්ට් වලට වඩා 900 කොස්ට් එක කොහොමද අඩු වෙන්න පුළුවන්නේ? ඉතින් මේක හරි නිරූපණයක් වෙන්නේ නැහැ අතර. ඒ නිසා අපි කියනවා මේක කම්පැරිසන් එක සඳහා මේක යෝග්‍ය වෙන්නේ නැහැ. කම්පැරිසන් එක සඳහා කන්ට්‍රෝල් පර්පස් එකට මේ ෆික්ස් බජට් එක යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි හදනවා අලුත් බජට් එකක්. ඒකට අපි කියනවා ෆ්ලෙක්සිබල් බජට් කියලා. අපි හදනවා ෆ්ලෙක්සිබල් බජට් එක. මේක හදන්නේ මේක බේස් කරගෙන. බලන්න මේක බේස් කරගෙන මේක හදන්නේ. මේක බේස් කරගෙන තමයි මේක හදන්නේ. හැබැයි හදනකොට යුනිට්ස් ගන්න ගන්නේ 900යි. යුනිට්ස් 900කට මේක බේස් කරගෙන මේක හදනවා. කොහොමද හදන්නේ? අපි බලනවා ඩිරෙක්ට් මැටීරියල් යුනිට්ස් 1000කට මෙච්චරයි නං. යුනිට්ස් 1000කට ලක්ෂයයි නං. යුනිට්ස් 900කට කීයද වෙන්න ඕනේ? ඩිරෙක්ට් ලේබර් යුනිට්ස් 1000කට මෙච්චරයි නං. 900කට කීයද වෙන්න ඕනේ? ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ් යුනිට්ස් 1000කට මෙච්චරයි නං. 900කට කීයද වෙන්න ඕනේ? එහෙම බලලා අපි කරන්නේ මේ ෆික්ස් බජට් එක බේස් කරගෙන හදනවා ෆ්ලෙක්සිබල් බජට් එකක්. මේ ෆ්ලෙක්සිබල් බජට් එක හදන්න එතකොට ප්‍රධාන අරමුණ ෆ්ලෙක්සිබල් බජට් හදන අවස්ථා දෙකක් තියෙනවා. ප්‍රධාන අවස්ථාව මේදී අපි කරන්නේ ඇක්චුවල් එකත් එක්ක කම්පෙයාර් කරන්න පුළුවන් වෙන්න. මේ කම්පැරිබිලිටි ඇති වෙන්න. කන්ට්‍රෝල් පර්පස් එකට අපි හදනවා ෆ්ලෙක්සිබල් බජට් එක. ඒක තමයි මේ තියෙන්නේ. මේකේව තමයි ඊළඟට අපි කම්පෙයාර් කරන්නේ. මේ දින ෆ්ලෙක්සිබල් බජට් එක. ෆික්ස් බජට් එක, ඇක්චුවල් එක, ෆ්ලෙක්සිබල් බජට් එක. අපි ලන් කම්පෙයාර් කරන්නේ මේ දෙක. මේකත් එක්ක කම්පෙයාර් කරන්නේ නැහැ. මේක තමයි කම්පෙයාර් කරන්නේ. හරි මේ තියෙන්නේ ෆ්ලෙක්සිබල් බජට් හදන පළවෙනි අවස්ථාව. ප්‍රධාන අවස්ථාව ෆ්ලෙක්සිබල් බජට් හදන එක අවස්ථාවක් තමයි කන්ට්‍රෝල් පර්පස් එකට. ඇක්චුවල් ইনফෝමේෂන් අපේ අතට ආවට පස්සේ ඒ ඇක්චුවල් යුනිට්ස් ගන්නට බේස් කරගෙන අපි හදනවා ඇක්චුවල් ඔපරේටින් ලෙවල් එක බේස් කරගෙන හදනවා බජට් එකක්. අපි කියනවා ෆ්ලෙක්සිබල් බජට් කියලා. දැන් මේක හදන්නේ කාලච්ඡේදයෙන් පස්සේ. කාලච්ඡේදය ඉවරුණාට පස්සේ තව අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තමයි අපිට ඕන නම් පුළුවන් කාලච්ඡේදය ඉවරකම් ඉන්නේ නැතුව අපි කාලච්ඡේදයේ මුල හැදුවා 1000කට බජට් එකක්. හරිද? කාලච්ඡේදයේ මුල හැදුවා 1000කට බජට් එකක්. ඉවර වෙනකම් ඉන්නේ නැතුව මුලදීම අපිට පුළුවන් ඕනනම් අපි බලනවා. අපි හිතනවා 1000කට මෙච්චරයි. අපේ ඇක්චුවල් එක මෙච්චර වුණොත් කොහොමද එන්නේ? අපි හිතනවා දැන් 1000කට අපි හැදුවා බජට් එක. බලනවා 1200 වුණොත් කොහොම වෙයිද? 1800 වුණොත් කොහොම වෙයිද? 900 වුණොත් කොහොම වෙයිද? එහෙම අපි කලින් හදලා තියාගන්නවා. එහෙමත් ඕන හදන්න පුළුවන්. ඒ කියන්නේ ඇක්චුවල් එක එන්න කලින් ඕනනම් කලින් හදලා තියාගන්න පුළුවන්. ඒක අපේ අර අවබෝධය සඳහා. එහෙමත් හදන්න පුළුවන්. ඒක දෙවෙනි අවස්ථාව. ඒතර ඒක එක විදිහට ෆ්ලෙක්සිබල් ඒවා හදන්න පුළුවන්.
කියන්නේ මේ 900ට 800ට ඊපස්සේ ආපහු 700ට 1200ට ඕන එකකට හදන්න පුළුවන්. හරි දෙවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව වෙන්නේ ඇක්චුවල් ইনফরমේෂන් අපේ අතට ආවට පස්සේ කම්පැරිසන් පර්පස් එකට. දෙවෙනි අවස්ථාව වෙන්නේ ඇක්චුවල් ඒවා එන්න කලින්. ඒ කියන්නේ මුලදීම බජට් එක හදන වෙලාවෙදීම ෆික්ස්ඩ් එක හදන වෙලාවෙදීම අපි දව හදනවා ලෙවල්ස් කීපයකට. ලෙවල්ස් කීපයකට දැනටම හදලා තියා ගන්නවා. ඒ වෙලාවෙත් ෆ්ලෙක්සිබල් බජට් හදන්න පුළුවන්. ඔය තියෙන ෆ්ලෙක්සිබල් බජට් හදන අවස්ථා දෙක. ප්‍රධානක වෙන්නේ මේක. කම්පැරිසන් එක. දැන් මේක ඇත්තටම වෙන්නේ මේකයි. ෆ්ලෙක්සිබල් බජට් එක හදලා ඇක්චුවල් එකත් එක්ක කම්පෙයා කරන්න ඕන. කම්පෙයා කරලා වේරියන්සස් බලන්න ඕන. හැබැයි මේකේ එහෙම එකක් කළා නැහැ. يعني මේ මැනුවල් එකේ සිලබස් එකේ පාස් පේපර්ස් වල කම්පැරිසන් කියන තැනට ගිහිල්ලා නැහැ. නිකන් ෆ්ලෙක්සිබල් බජට් එක හදන එක විතරයි කරන්න තියෙන්නේ. එන්න ඇත්තටම අර ප්‍රාථමික මට්ටම. කැම්පස් ඇවිල්ලා අපි ඉගෙන ගන්න මේ මට්ටම. හරි එතකොට ඕකේ මේ හරිද එතකොට? ඒක මේ මැනුවල් එකේ ගානක් තියෙනවා. අපි ඒක කරන්න එතකොට පාස් පේපර් එකක් කරමු. පාස් පේපර්ස් තියෙනවනේ? තියෙනනේ? පාස්වර්ඩ්ස් නැද්ද? ඈ? නැති අය පොඩක් කියන්න. මට අත උස්සන්න නැතිද? අය තකන තියනද කියලා? මොකද කරන්නේ ඒක? ෆොටෝ එකක් හරියට මේ පොඩි ගානක් තියෙන ලොකු ගානක් නෙවෙයි. 2017 පළවෙනි එකේ බී 2017 පළවෙනි එකේ බී මේ නැතිගේ ෆොටෝ එකක් හරි ගහ ගන්න දැනට පොඩි ගානක් ලොකු වෙලාවක් යන්නේ නැහැ 2017 පළවෙනි එකේ බී නැති ෆොටෝ එකක් ගහ ගන්න The following budget data relating to two output levels of a company. Output එක 800යි, output එක 1200යි. Budget දීලා තියෙනවා. Direct material, direct labor, manufacturing overhead, non-manufacturing overhead. යටින් කියලා තියෙනවා actual output of the month is 1000 units. Actual output එක 1000යි. Required. Prepare the flexible budget for the output of 1000 units. හරිද? ගාන කියවන්න. තමයි ගාන මොකද්ද මේ කියලා තියෙන්නේ? අපිට දීලා තියෙනවා ලෙවල්ස් දෙකකට 800ට බජට් එකයි 1200ට බජට් එකයි තියෙනවා අපිට කියලා තියෙනවා හැබැයි ඇක්චුවල් අවුට්පුට් එක 800ක් නෙමෙයි 1200ක් නෙමෙයි 1000 එහෙනම් ওই 1000ට දැන් ඇක්චුවල් ইনফরমේෂන් මොනවද මේක දීලා නැහැ 1000ට තියෙන ඇක්චුවල් ইনফরমේෂන් මේ දෙකෙන් එකක්වත් කම්පෙයා කරන්න පුළුවන්ද මේ 800ට තියෙන ইনফরমේෂන් එකවත් 1200ට තියෙන ইনফরমේෂන් එකවත් 1000ට ইনফরমේෂන් දීලා තිබ්බා නම් කම්පෙයා කරන්න පුළුවන්ද කම්පෙයා කරන්න බෑනේ අපි කරන්නේ ඒ ඇක්චුවල් ලෙවල් එකට හදනවා ෆ්ලෙක්සිබල් බජට් එකක්. ඇක්චුවල් යුනිට්ස් ගන්න 1000ට අපි හදනවා අලුතෙන් බජට් එකක්. බලමු කොහොමද හදන්නේ කියලා. ෆ්ලෙක්සිබල් බජට්. යුනිට්ස් ගන්න 1000ට.
ডিরেক্ট ম্যাটেরিয়াল কস্ট থেকে මේක වැදගත් වෙන්නේ මේකයි අතරම වේරියබල් කොස්ට් එක ෆික්ස් කොස්ට් එක අඳුර ගන්න තමයි වැදගත් වෙන්නේ හරි බලන්න කොට දැන් මේ කියනවා ඩිරෙක්ට් මැටීරියල්ස් වලට අවුට්පුට් එක 800 දී කොස්ට් එක කීයද 24000යි 1200 දී 36000යි එහෙනම් කොස්ට් එක වෙනස් වෙලා තියෙනව නේද එහෙනම් ෆික්ස් කොස්ට් එක නෙවෙයි නේද ඒක හරිනේ ෆ්ලෙක්සිබල් බජට් එක හදනකොට කතා තුනක් දැනගන්න ඕනේ. සමහර කොස්ට් තියෙනවා වේරියබල්. සම්පූර්ණයෙන්ම වේරියබල්. සමහර ඒවා සම්පූර්ණයෙන් ෆික්ස්. සමහර ඒවා වේරියබල් උත් තියෙනවා. ෆික්ස් කොස්ට්ස් තියෙනවා. මේක අමාරු නෑ. මේකත් අමාරු නෑ. මේක තමයි ටිකක් හරි අමාරු වෙන්නේ. හරිද? දැන් මේක අපි ගලුවොත් ওই කැටගරිස් තුනේ මොකටද දෙන්නේ කියලා බලමු. මේක ෆික්ස් නෙවෙයිනේ. ස්ථාවර ගාණක් නෙවෙයි. වේරියබල්ද කියලා බලන්න. බලන්න ඔය දෙකේදීම ඒකක එක පිරිවැය කීයද කියලා. එහෙනම් 800ක ලෙවල් එකේදී 24000 බෙදුවත් 800ෙන් එන්නේ කීයද? 30යිනේ. එහෙනම් ඒකකේ පිරිවැය එතන දිනේ 30යි. ඊළඟට ඊළඟ ලෙවල් එකේදී බලන්න. 36000 බෙදුවොත් 1200ෙන් ඒ 30යිනේ. එහෙනම් මේක මොකද්ද? ටෝටලි මේක වේරියබල් කොස්ට් එකක්. නේද? කම්ප්ලීට්ලි මේක වේරියබල් කොස්ට් එකක්. එහෙනම් ඒකකයක විචාල්‍ය පිරිවැය කීයද? 30යි. එහෙනම් ඒකකයකට අමුද්‍රව්‍ය පිරිවැය 30යි නම් දැන් අපිට තියෙන්නේ 30 වැඩි කරන 10යි. එකලට විචාල්‍ය පිරිවැය 30යි. 30 වැඩි කරන 10යි. 10යි. 34000 30000. ඒතර ෆ්ලෙක්සිබල් බජට් එකේ ඩිරෙක්ට් මැටීරියල් කොස්ට් එක හරි. ඊළඟ අපි එනවා ෆ්ලෙක්සිබල් බජට් එකේ ඩිරෙක්ට් ලේබර් කොස්ට් එකට. ඒ ඔය විදිහටම බලන්න. ඩිරෙක්ට් ලේබර් කොස්ට් එක 800 දී 50000යි 1200 දී 70000යි නම් ෆික්ස් කොස්ට් එක නෙවෙයි වෙනස් වෙලා තියෙනවානේ බාන්න මේ කම්ප්ලීට්ලි වේරියබල් කොස්ට් එකක්ද කියලා 50000 බෙදුවත් 800ෙන් අපිට එන්නේ 62.5 කලින් එකේ ඩිරෙක්ට් මැටීරියල් නම් 30 32ම ආවා ඩිරෙක්ට් ලේබර් වල මුල්ම එකේ එනවා 62.5යි කියලා ඊළඟ එකේ 70000 බෙදීම 1200 58.33 මොකද ඒකේ තේරුම? මේක තනිකර වේරියබල් නෙවෙයි. මේක ෆික්ස් උත් නෙවෙයි. වේරියබල් උත් නෙවෙයි තනිකර. මේක ඇතුලේ වේරියබල් කැලලකුත් තියෙනවා. ෆික්ස් කැලලකුත් තියෙනවා. මොකද ඒ දෙක වෙන් කරගන්නේ? වෙන් කරගන්නේ මෙහෙම. යන ඩිරෙක්ට් ලේබර් යුනිට්ස් ගාන ගන්නවා. කොස්ට් එක ගන්නවා. යුනිට්ස් ගන්න 800 දී කොස්ට් එක 50000යි. යුනිට්ස් ගන්න 1200 දී කොස්ට් එක 70000යි. මේ දෙකේ වෙනස ගන්න. යුනිට්ස් ගන්න එකෙන් 400කින් වැඩි වෙනකොට කොස්ට් එක 20000කින් වැඩි වෙලා තියෙනවා. යුනිට්ස් ගන්න 400කින් වැඩි වෙනකොට කොස්ට් එක 20000කින් වැඩි වෙලා තියෙනවා. එතන වැඩි වෙන්නේ ස්ථාවර පිරිවැයද විචල්‍ය පිරිවැයද? විචල්‍ය පිරිවැයනේ. ඒකේ තේරුම මොකක්ද? මේ 400 20000 කියලා කියන්නේ මොකක්ද මේ? විචල්‍ය පිරිවැය. එහෙනම් ඒකක 400කට විචල්‍ය පිරිවැය 20000යි නะ. ඒකකයකට 20000 බෙදීම 400. 4.5 ඒකකේ විචල්‍ය පිරිවැය කීයද? 50යි. දැන් අපිට පුළුවන් මේ කොස්ට් එක ඇතුලේ තියෙන ස්ථාවර පිරිවැය වෙන් කරගන්න. ඕන එකක මට්ටමදී ගන්න පුළුවන්. අපි හිතමු දැන් ඒකක 800 දත්තා කියලා. 800 දී වේරියබල් කොස්ට් එක. ඒකකට විචල පිරිවැය 50යි. 50 වරක් 800. 5 වරකට 40යි. 40000යි. එහෙනම් 50000 ඇතුලේ තියෙන 40000 විචල පිරිවැය. ෆික්ස් කොස්ට් එක 10000යි. ඔයාට ඕන නම් මේකවත් චෙක් කරලා බලන්න පුළුවන් 1200 ලෙවල් එකේදී 1200 ලෙවල් එකේදී වේරියබල් කොස්ට් එකයි ෆික්ස් කොස්ට් එකයි එකකට වේරියබල් කොස්ට් එක 50යි 50 වරක් 12 වරක් 5 60යි 600යි 60000යි හරි ඉතුරු වෙන්නේ 10000 එහෙනම් අපි හොයාගත්තා ෆික්ස් කොස්ට් එක හොයාගත්තා 10000යි වේරියබල් කොස්ට් එක ඒකකයකට 50යි
ෆික්ස් කොස්ට් එක වෙනස් වෙන්නේ නැහැ 800 වුණත් 1200 වුණත්. එහෙනම් 18ත් මොකක්ද වෙන්නේ? ඒ ගානම තමයි. එහෙනම් ඩිරෙක්ට් ලේබර් වල අපිට දාන්න පුළුවන් වරහණක් දාලා ෆික්ස් කොස්ට් එක 10000යි. වේරියබල් කොස්ට් එක? වේරියබල් කොස්ට් එකකට 50යි. 1000කට 50000යි. රෙන්නේ කියද? 60000යි. ඒ විදිහට වෙන් කර ගන්න ඕනේ. ඩිරෙක්ට් ලේබර් මොකක් හරි වේරියබල් ෆික්ස් එකක් තිබ්බොත් එකම වෙන් කර ගන්න ඕනේ. ඊළඟට මැනුෆැක්චරින් ඕවර්හෙඩ්. මේ ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ් එක. බලන්න ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ් එක තියෙනවා 92000යි 108000යි. එකත් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ෆික්ස් කෝස්ට් එකක් නෙවෙයි. බලන්න එක සම්පූර්ණයෙන් වේරියබල්ද කියලා. 92000 බෙදුවත් 800ෙන් අපිට එනවා 115ක් කියලා. 108000 බෙදුවොත් 1200ෙන් 90ක් කියලා එනවා. ඒක තේරුම මොකද්ද? මේකෙත් වේරියබල් උත් තියෙනවා, ෆික්ස් උත් තියෙනවා. එහෙම නේද? දැන් දෙක වෙන් කරන්න ඕනේ. හරි, වෙන් කරන්නකෝ බලන්න. කරන්නේ මෙච්චරයි. ලෙවල්ස් දෙකට පොස්ට් එක ගන්න, පොස්ට් එකේ වෙනස ගන්න, ඒකක ගාන වෙනසෙන් බෙදන්න. මොන එකකට විචල්‍ය පරිවැය එනවා. ඒක බදලන් කරේ ස්ථාවර පරිවැය වෙනවා. ප්‍රඩක්ෂන් ඕවර්හෙඩ් 800ෙදි 92000යි 108000යි. 92000යි 108000යි. දෙක අතර වෙනස වෙන්නේ 16000යි. වේරියබල් කොස්ට් පර් යුනිට් වෙන්නේ ඒකකේ විචල්‍ය පරිවැය වෙන්නේ 800න 1200 400කින් වැඩි වෙනකොට කොස්ට් එක 16000කින් වැඩි වෙලා තියෙනවා. එහෙනම් වැඩි වෙන්නේ විචල්‍ය පරිවැය. ඒකකේ විචල්‍ය පරිවැය වෙන්නේ 4.4 ඒකගේ විචල්‍ය පරිවැය 40යි. දැන් මේ කොස්ට් එක ඇතුලේ මේ 92000ක සම්පූර්ණ කොස්ට් එක ඇතුලේ විචල්‍ය පරිවැයක් තියෙනවා, ස්ථාවර පරිවැයක් තියෙනවා. වෙන් කරොත් එහෙම ඒකට 40යි. 40 800න් වැඩි කරාම 8.4 32යි. 32000ක් එනවා. එහෙනම් ඉතුරු ටික ඔක්කොම ෆික්ස් කොස්ට් එක. 60000ක් ෆික්ස් කොස්ට් එක. ඕනනම් මේ ලෙවල් එකට ඇප්ලයි කරලා බලන්න පුළුවන්. ඕනනම් එක හරිනේ ගත විදිහ තේරුණානේ කවුලක් නැහැ ෂේප් එකේ. මේකට අපි කියන හයි ඇන් ලෝ මෙතඩ් එක කියලා කියන්නේ උකට තමයි. කියන්නේ අර හයි එකයි ලෝ ටෙක්නික් එක දාලා එන් ලෙවල්ස් දෙකක් අරගෙන වේරියබල් කොස්ට් එක හොයාගන්න, ෆික්ස් කොස්ට් එක හොයාගන්න. ෆික්ස් කොස්ට් එක වෙනස් වෙන්නේ නැහැ ලෙවල් එක අනුව. ඒ 60000 මෙතනට ඒ විදිහටම එනවා. එකතු කරනවා වේරියබල් කොස්ට් එක. එකකට වේරියබල් කොස්ට් එක 40යි. 40 වැඩි කරනවා යුනිට්ස් ගන්න 10000ෙන්. එතන 40000යි. 60යි 40යි 100යි. ලක්ෂයක් එනවා ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ් එක. ඊළඟට නන් මැනුෆැක්චරින් ඕවර්හෙඩ්, නන් ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ්. ඒකේ 800ෙදි 25000යි, 1200ෙදි 25000යි. ඒ කියන්නේ එක ෆික්ස් කොස්ට් එකක්. එහෙනම් මෙතනදි 25000ම තමයි. නන් ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ්. ගන්න මේක එකතුව 160යි 190යි 200යි 210යි 215යි. පැතර හරිනම් වෙන්නේ හරිනම් ගානක වෙන්න ඕනේ මේක දීලා මේක කම්පෙයා කරන ඇක්චුවල් එකත් එක්ක. මේක තමයි කම්පෙයා කරන ඇක්චුවල් එකත් එක්ක. ඇක්චුවල් එකත් එක්ක කම්පෙයා කරලා වේරියන්ස් එක හඳුන ගන්නවා. වේරියන්ස් එක හඳුනගෙන ඇඩ්වර්ස් ද ෆේවරබල්ද කියලා කියනවා. කියන වාසිදායක විචලනයක්ද අවාසිදායක විචලනයක්ද කියලා කියනවා. කොස්ට් එක මීටට අඩු වුණොත් එහේ වාසිදායකයි. වැඩි වුණොත් අවාසිදායකයි. ඒ පාර්ට් එක මේක නෑ. මේක තියෙන්නේ ෆ්ලෙක්සිබල් බජට් එක ආදාන පාර්ට් එක විතරයි. මැනුවල් එකේ තියෙන තෝගෙම එක. මැනුවල් එක ගැන එච්චර අමාරු නෙයිද මේක. ෆ්ලෙක්සිබල් බජට් මෙතනින් ඉවරයි. මෙතනින් බජටින් ඉවරයි. බජටින් මෙතනින් ඉවරයි. පටන් ගන්නවා ඊළඟට ස්ටෑන්ඩර්ඩ් කොස්ටින් ඇන් වේරියන්ස් ඇනලයිසිස්. ඒක ලොකු පාඩමක් නෙමෙයි. ඒක ඇත්තටම ලොකු පාඩමක් නෙමෙයි. ඒක ලොකු පාඩමක්.
මේ කැම්පස් එකේ තියෙන ටිකයි. චාරට තමයි කරන්නයි දන්නවා. ඉතින් ඒකෙන් අතන 100 10ක් වගේ තමයි තියෙන්නේ. පොඩ්ඩයි තියෙන්නේ. වැඩි වෙලාවක් යන්න ඉවර කරන්න පුළුවන්. අපි විනාඩි 2ක් 3ක් පොඩි බ්‍රේක් එකක් ගන්න පටන් ගන්න. විනාඩි 2ක් 3ක් කොහෙත් යන්න එපා. කොහෙත් යන්න එපා. Bye.